විශාලතම ව්‍යායාම උපකරණ අල්විසල Big Bossa Bambala Pitiya ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුමේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. මැතිවරණ ධාරාවේ ප්‍රධාන අපේක්ෂකයන් හතරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනු කුමාර් දිසානායක සහෝදරයා, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජබේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, පොජ්ජන පෙරමුණ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා. එතකොට මේකෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක අනු කුමාර් දිසානායක මහත්තය ගත්තොතින් ජනතාව ඡන්දයක් දෙන සමහරතැන්වල පොඩි ආසාවකුත් තියෙනවා උනුත් එකයි මුනුත් එකයි. ඒ නිසා JVP එකට දීලා බලනවද කියලා පොඩි ආසාවකුත් තියෙනවා. හැබැයි ආසයි බයයි. ඒ කියන්නේ 88 89 අමතක වෙලා තිබුණු එක 20යි 22 වෙනකොට නැවත අපි උඹලව මරනවා, ගහනවා, කුඩු කරනවා, කොමට් කඩනවා, තර්ජනය කරන්න පුළුවන් කියලා පෙන්වුවා. ඒක අපි හිතුවා ඒකෙන්වත් මනුෂ්‍යයන් පාඩමක් ඉගෙන ගන්නේ කියලා. හැබැයි ඒක පාඩම ඉගෙන ගන්න නැතුව ඒ ඒ ඒ කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙලා නැහැ ජනතා විමුක්ති පෙරමුණේ. දැන් මම දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය ඉස්සරහා තියෙන මයික් ටික පෙන්නලා කියනවා, මං හිතන්නේ ඔබේ නාලිකාවට අකුරු දෙකේ නාලිකාව කල්පනාවෙන් ඉන්න ඕන. අපි බලයට ආපු ගමන් ජනතාවට බාරයි. අපි ඒක දන්නවා කරන්න ඕන දේ. හිරු නාලිකාවට කරපු තර්ජනයක් විදිහට තමයි ලාල්කාන්ත සහෝදරයගේ අපි ඒක දැක්ක. ඊළඟට කියලා අපි ගමට දෙනවා නීතිමය බලය, නීතිය පසඳලීමේ බලය. ඉතින් ඒ වගේ අපි පාර්ලිමේන්තු අල්ලන්නව තමයි බලය ගන්න ඕනුනාම අපි ගහනවා තමයි, මරනවා තමයි. ග්‍රාම සේවක ඔත්තු දුන්නම් ඔත්තු දුන්න ග්‍රාම සේවක මරනවා තමයි. මොකද එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය පහුගිය කාලේ අරගලය තුළින් එළියට ආවා. ඒක බංගලාදේශයනුත් දැන් එළියට. අපි කිව්වනේ අර ඩොලර් ලැබුණද, සල්ලි ලැබුණද, ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කියලා. මේ ස්විමින් පූල් එකේ නාන එක එහෙ ඇලක නාවනවා පෙන්නනවා. මෙහෙ බඩු ටික හොරගම් කරගෙන පුටු කරේ තියන් යන එක බංගලාදේශෙත් කරේ තියාගෙන යනවා. මෙහෙ SWRD බණ්ඩාරනායක මහත්තයගේ පිළිරුව කඩනකොට, DA රාජපක්ෂගේ පිළිරුව කඩනකොට, ෂේක් හෂීනාගේ තාත්තා බංගලි කියන ජාතිය එකතු කරලා හදපු බංගලාදේශ නිර්මාතෘගේ පිළිරුව කඩනවා. ඒකම තමයි අපි අරගලේ පෙන්වුවේ. අම්මට තාත්තට වඳින්න එපා, බෝධියට වඳින්න එපා, ආගම ජාතියට ගරු කරන්න එපා කියලා පෙන්නපු ජනතා විමුක්ති පෙරමුණට මොන හේතුවක් නිසාවත් බලය දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය, IMF එකේ ප්‍රතිපත්තිය මෙතනට එනකන් අපිට ගැලපෙනවා. මෙතනින් එහා රට ගෙනියන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ප්‍රතිපත්තියක් නැහැ. ණයට ගන්නම්, ණයට කන්නම්, බඩු මිල වැඩි කරන්නම්, බදු මිල වැඩි කරන්නම්, ණයට කන්න දෙන්න දිනන්න බැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට.